නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත්තු අරහතු රාග දේශ මොහ ආදී කිසිදු කෙලෙසයක් හමුවෙහි තති නොගන්න නොවැවුලන නොසලන ස්වභාව ඇති නිසා අනීඝෝ යනුවෙන්ද එසේම අනුන්ගේ දුක දැක ඔවුන් කෙරෙහි අනුකම්පාවෙන් පිහිට වූ නිසා අනුකම්පක යනුවෙන්ද කායික වාචසික මානසික සියලුම ක්‍රියා කිසියෙකුට අසමානන්දනේ අති විශිෂ්ට ආකාරයෙන් පවත්වන ස්වභාව ඇති නිසා අනුත්තරෝ යනුවෙන්ද හඳුන්වන මාගේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වේවා අති උත්තමනීය 550 ජාතක පුත් වහන්සේගේ 107 වෙනි සාලිත්ත ජාතක දේශනාව සාධුකෝ සිප්පකං නාම අපියා දිසකි දිසං පස්ස කංජප්පහාරේන ලද්දා ගාම චතුද්දේශාති යම් තම් සිල්පයක් වද යහපත් නැයි බලව කොරාගේ එළුබැටි ගැසීමෙන් සතර දිගින් කම් සතරක් ලබන ලදහ කෙනෙකුන් කොයිතරම් දක්ෂකම් වලින් යුක්තයි කියලා සඳහන් කළ මේ ආර්ය වූ ධර්මයේ විනීහික් වෙන්න දමණය වන්නට ඔහු දක්ෂ නැත්නම් ඔහු සැබවින්ම දක්ෂයි කියන්නට බෑ නමුත් මේ මොහොතේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරමින් ඒ ආර්ය වූ ධර්මයේ විනීහි තමන් හික්මලා ඉන්නේ කියන ඒ සැබෑ දක්ෂතාවය මේ මොහොතේදීත් මතු කරමින් මේ සද්ධර්ම ශ්‍රවණය කරන්නට සමීප සිටින වාසනාවන්ත පින්වත්නි අපි දැන් මේ මොහොතේදී සූදානම් වන්නේ ඒ සාලිත්ත ජාතක දේශනාව ශ්‍රවණය කරන්නට ගාථාව අර්ථය අපි දැන් දන්නවා මේ වචනාර්ථ විමසා බැලුවොත් එහෙම සාධුකෝ සාධුකෝ කියන්නේ හොඳයි කියන අර්ථයනේ සිප්පකන්නාම අපි ආදිස කී නිසං මේ පුංචි වුණත් ශිල්පයක් දැනගෙන ඉඳීම බොහොම හොඳයි මොකද පස්ස කංජප්පහාරේන ඒ ගල්ලෙදී මේ ශිල්පය නිසා බලන්න ලද්දාගාම චතුදිසාති ඒ කොර මිනිසා සතර දිසාවෙන් ගම් සතරක්ම ලැබුණා ඒ තමන්ගේ පුංචි ක්‍රියාව නිසා ඒ ක්‍රියාවේ බලය නිසා ඒ එලිබෙටි නැලියක් නිසා සතර දිසාවෙන් ලක්ෂයක් ලැබෙන ඒ ගම් සතරක්ම ලැබුණා කියන අර්ථය තමයි මෙහි දැක්ගන්න තිබෙන්නේ පින්වත්නි ශිල්පයක වටිනාකම මතු කරලා ඒ ශිල්පයේ උපයෝගිතාවය නිසා එළිබෙටි නැලියක් උපයෝග කරගෙන ඒ තමන්ගේ ඉගෙනගත්තේ ශිල්පයේ දක්ෂතාවය උපයෝග කරගනිමින් ලක්ෂයක් ලැබෙන සතර දිසාවෙන් ගම් හතරක් ලැබුණා කියන මේ ප්‍රකාශය භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මතු කරේ ඇයිද කියලා අපි විමසා බලනකොට සවැත්නවර දෙවුරම් මෙහෙරෙහි මහා කාරුණිකයන් වහන්සේ වැඩවසන සමයෙහි සවැත්නවර හිටියා සාලිත්ත කියන ශිල්පයේ දක්ෂ මිනිසෙක් සාලිත්ත ශිල්පය කියලා කියන්නේ මේ ඇඟිලි ආදී උපයෝග කරගෙන ගල් විදින ශිල්පයක්. ඉතින් මේ ශිල්පයේ දක්ෂ මේ මිනිසා දවසක් බුදු පියාණන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කරලා මේ බුද්ධ ශාසනයෙහි පැහැදිලා පැවිදි බවට පත් වෙනවා. නමුත් මේ පැවිදි බවට පත් වෙලා උපසම්පදා බවට පත් වෙලා ඉන්න මේ තැනත්තා නැත්නම් මේ භික්ෂුන් වහන්සේ පිළිවෙත් වලින් නම් සරෝලා නැහැ. කිසිම කායික වාචික සංවරයකින් යුක්තව ඉඳලා නැහැ කියලා මේ අටුවාවේ සඳහන් කරනවා. ඉතින් මේ භික්ෂුන් වහන්සේ දවසක් තවත් අදරු භික්ෂුවක් සමග අචිරවතී ගංගාවට පැම්පහසු වෙන්න වඩිනවා. ඒ වෙලාවේදී ආකාශයෙන් පියාඹන හංසයෝ දෙන්නෙක් දැකපු අර සාලිත්ත කියන ශිල්පයේ දක්ෂව ඉඳලා පැවිදි බවට පත් වෙච්ච ඒ භික්ෂුන් වහන්සේ අර ලදරු භික්ෂුවට ප්‍රකාශ කරනවා ඇවත්නි මට පුළුවන් අර අහස යන හංසයෝ දෙන්නට ඒ කියන්නේ දෙන්නගෙන් එක්කෙනෙක්ට ගලකින් විදින්ට නැත්තම් මේ මැරිලා වැටෙන්න ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන් කියලා ඉතින් මේ ලදරු භික්ෂුව ඒක විශ්වාස කරන්නේ නැහැ දන්නේ නැහැ මොහුගේ තියෙන දක්ෂතාවය ගැන ප්‍රකාශ කරනවා ඔබට ඒක කරන්න බෑ කියලා ඊට පස්සේ කියනවා ඒ සතාගේ ඇහැට විදිනවා ඇහෙත් මේ
එක පැත්තක ඇහැකට විතරක් කියදෙනු අනිත් පැත්ත ඇහැෙන් නික්මෙන්න මේ ආකාරයට ප්‍රකාශ කරාම අර ලදරු වෙක්සුව කියනවා බැරි දේවල් කියන්න එපා කියලා. එහෙනම් ඔන්න බලාගන්න කියලා ගලක් අතර ගත්ත මේ වික්ෂු උන්වහන්සේ ඒ ගල අහසට විදිනවා. පෙඳගොල්ල සමීපයේ කියන්නේ මේ හංසයාගේ පෙඳ සමීපයට එනකොට හංසයා කැරකිලා බලන මොකද්ද මේ ශබ්දය මොකද්ද මේ අනතුර කියලා. ඒ වෙලාවේ තවත් ගලක් කිදිනවා මේ හංසයාගේ ඇහැට. පින්වතුනි එක ඇහැකින් ඇතුල් වෙච්ච ගල අනිත් ඇහින් නික්මෙනවා. ඒ විදිහට ප්‍රහාරයට ලක් වෙච්ච අර හංසයා බොහොම වේදනාත්මක හඬක් නගමින් මේ භික්ෂූන්ගේ පාමුලට වැටෙනවා. ඒ වෙලාවේ අර භික්ෂුව ඒ වගේම එතෙන් දැස චනිත් භික්ෂූන් වහන්සේලා මේ භික්ෂුවට දොස් කියන්න පටන් ගන්න ඇවැත්නි කුමක්ද කරේ? ඔබ පැවිද්දෙක් නේද? බුද්ධ ශාසනයේ පැවිදලා ඉන්න ඔබ මේ වගේ දෙයක් කරන්න සුදුසුද කියලා ඔය කරුණ දැක්කමින් මේ කාරණේ බුදු පියාණන් වහන්සේ වෙත දන්වා සිටිනවා. ඒ වෙලාවේ මේ අනුලම් නොවන නුසුදුසු ක්‍රියාව ගැන බුදු පියාණන් වහන්සේ බොහෝ සෙයින් ගර්හා කරලා භික්ෂුන් වහන්සේලා අමතලා ප්‍රකාශ කරන මහණෙනි, මේ භික්ෂුව මේ ශිල්පයේ දක්ෂ වෙලා තියෙන්නේ දැන් විතරක් නෙවෙයි, ඉස්සරත් දක්ෂ වුණා කියලා. භික්ෂුන් වහන්සේලාගේ ඉල්ලීම් පරිදි භාග්‍යවතුන් වහන්සේගේ අතීත කතාව දේශනා කරනවා. ඒ අනුව මේ පෙර වරණැස් නුවර බ්‍රහ්මදත්ත කියන ඒ රාජ පරම්පරාවේ තවත් රජ කෙනෙක් රාජ්‍ය කරන සමයෙහි අපේ බෝධිසත්වයන් වහන්සේ ඒ රජතුමාගේ එක් ඇමතියෙක්. ඒ කාලේ ඒ රජතුමාට හිටපු පුරෝහිතතුමා බොහොම වාචාල කෙනෙක්. කතා කරන්න පටන් ගත්තාම කාටවත් ඉඩක් නැහැ. ඉතින් රජතුමාත් කල්පනා කරනවා කවදද මොහුගේ මේ වචනවල පැවැත්මක් ඇති වෙන්නේ. ඒ කියන්නේ මොහු නිවැරදි විදිහට කතා කරන්නේ. වචනේ හික්මෙන්නේ කවද්ද කියලා හිතමින් තමයි ඉන්නේ. පින්වතුනි ඔය කාලේ එක් කොර මිනිසෙක් කැටවිදීමෙහි බොහොම දක්ෂයි. ඒ නිසා ඒ කැටවිදීම කියන ඒ සාහිත්‍ය ශිල්පයේ දක්ෂ කෙළපැමිණි ඒ පුරුෂයාව ගමේ ඉන්න දරුවෝ රථයක නංවාගෙන ඒ බරණැස් නුවර දොර සමීපයේ බොහෝසෙයින් අතවිහිදිච්ච නුගරුකක් මුලට මේ කැටවිදීමේ ශිල්පයේ දක්ෂ මේ කොර මිනිසාව අරගෙන ගිහිල්ලා ඔහුට පනම් කහවණුවාදිය දීලා ඇතුරුවක් කපලා දෙන්න අසුරුවක් දක්වන්න කියලා මොහුට ප්‍රකාශ කරනවා. මොහු මොකද කරන්නේ? ඒ කැට විදලා අර නුග ගහේ පත්‍රවල නොයෙක් අසුරුවල් මේ ඇතුරුවල් ආදී දේවල් දක්වනවා. පින්වතුනි ඔයලාවේ මේ බරණැස් රජතුමත් උයනට යනවා. යන අතරේ මේ නුග ගහ යටින් තමන්ගේ රථය අරගෙන යනකොට අර ගම්දරුවෝ මේ රජතුමාව දැකලා බයටපත් වෙලා පැනලා දුවනවා. නමුත් අර කොර මිනිසාට එහෙම යන්න බෑ. නිසා ඔහු ගහ මුලම ඉන්නවා. රජතුමා මේ රථය තමන්ගේ නුග ගහ යටින් අරගෙන යනකොට එහි සෙවණැල්ලේ අමුත්තක් රජතුමාට තේරෙනවා. ඒ නුග ගහ යටින් යනකොට නුග ගහ හරහා වැටෙන ඒ සෙවණැලි විවිධ රටාවලින් යුක්තයි. උඩ බලනකොට තේරෙනවා නුග ගහේ පත්‍රවලත් නොඑක් රටා තියෙනවා. ඒක දැකපු රජතුමාට හොඳ අදහසක් ඇති වෙනවා. ඒ කියන්නේ කලියෙතු හොඳ දෙයක් ගැන කල්පනා වෙලා අහනවා කවුද මේ වැඩේ කරේ? මිනිස්සු කියනවා මේ නුග ගහ මුල හිටියා කොර මිනිසෙ ඒ මිනිසා වෙන්න ඇති කරේ කියලා. ඉතින් රජතුමා විමසනවාක් ඕ ඒ මිනිසා. මිනිස්සු හොයා බලනකොට නුග ගස මුල ඉන්න ඒ කොර මිනිසාව දැකලා රජතුමනි මේ ඉන්නේ මොහු කියලා ප්‍රකාශ කරාම රජතුමා මොහුගෙන් විමසා සිටිනවා. ඔබට පුළුවන්ද අපේ රාජසභාවේ ඉන්න එක් වාචාල බමුණෙක් එහුව නිහඬ කරන්න? කොරා තේරුම් ගන්නවා මේ රජතුමා කියන්නේ කුමක්ද කියලා. ඒ කලින්දේත් වැටහිලා රජතුමාට ප්‍රකාශ කරන දේවයන් වහන්ස නැලියක් පමණ එළුබැටි ලැබුණොත් මට එක් පුළුවන් කියලා. ඉතින් ඒ නිසා රජතුමත් මේ කොරා රජමැදුරට එක්කන් ගිහිල්ලා තිරයකින් ඒ රාජ්‍යසභාවේ ඒ කතාබස් කරන තැන එක් කොනක් තිරයකින් ආවරණය කරලා ඒ තිරය පිටපස මේ කොරා ඉඳවලා හරියට අර රජතුමා පුරෝහිත බමුණුතුමා කතා කරන ප්‍රදේශය ඉලක්වන ආකාරයෙන් පුංචි දුරක් කරලා මේ කොරාට ඉඳගන්න ආසනයකුත් සකස් කරලා දීලා
දැන් වෙනදා විදිහටම අර පුරෝහිත බමුණුතුමා රාජසභාවට ආපු වෙලාවේ ආසනයේ හිඳවලා කතාව ආරම්භ කරනවා. බමුණත් ඉතින් මේ කිසිවක් දන්නේ නැහැ. කිසිම කෙනෙක්ට ඉඩක් නොදී සුපුරුදු පරිදි කතාව පටන් ගන්නවා. මේ නවතින කතාවක් නෙවෙයි. ඒක තමයි ඔහුගේ ස්වභාවය. ඉතින් දිගින් දිගටම ඔහු කතා කරනකොට අර කොරත් තිර සිදුරෙන් එක එක එළුබෙටි හරියට මැස්සෙක් කටට ප්‍රවේශන වගේ බොහොම වේගයෙන් අර බමුණාගේ මුඛයට ප්‍රවේශ කරනවා. ඉතින් මේ බමුණත් කතා කිරීමේ ආශාව සහ ඒ නොනවතින කතා ස්වභාවය නිසා මොහුට වැටහෙන්නේ කුමක්ද වෙන්නේ කියලා මොහු එක දිගටම කතා කරගෙන යනවා. පින්වතුනි, මේ විදිහට අර කොරමි නිසා එළුවෙටි එක එක විදලා ඒ එළුවෙටි නැලියම අවසන් වෙනවා. ආසන් වුණාම මේ තිරෙද්ද හොලවලා ඒ බව දක්වනවා. දක්වපු වෙලාවේ රජතුමා බමුණුතුමාට ප්‍රකාශ කරන ගුරුතුමනි, ඔබගේ ওই මුකරි බව නිසා ඔබ එළුවෙටි නැලියක්ම ගිල්ලා. නමුත් ඔබ ඒ බවවත් දන්නේ නැහැ. ඉතින් මීට වඩා එළුවෙටි ඔබට දිරව ගන්න බෑ. දැන් ගිහිල්ලා ඒ පුවඟු ජලය බීලා කුසේ තියෙන එළුබෙටි ආදීව මාරවන්න, මෙතෙන් සිටන්වත් තමන්ගේ මුව සංවර කරගන්න කියලා ඒ ආචාර්යන් වහන්සේර නැත්තන් ඒ බමුණුතුමාට රජතුමා ප්‍රකාශ කරනවා. පින්වතුනි, එතැන් පටන් මේ බමුණුතුමත් වචනය බොහොම සංවර වෙනවා. තමන් විශේෂයෙන් කතා කරනවා සබා තවත් කවුරු හරි තමන් සමග කතා කරොත් ඒ කතා කරන කෙනා සමග පවා සමහර විට කතා නොකරන අන්දමේ ස්වභාව ඇත්තෙක් බවට පත් වෙනවා. රජතුමත් කල්පනා කරන අනේ මේ කොරා විසින් මගේ කනට සැපයක් ලබා දුන්නා කියලා. ඒ නිසා සතර දිසාවෙන් බදු ලැබෙන ගම් සතරත් මේ කොරාට පවරලා දෙනවා. ඔයලාවේ අපේ බෝධිසත්ව පණ්ඩිත ඇමතියානෝ රජතුමා වෙත එළඹිලා මේ ගාථාව ප්‍රකාශ කරනවා. ඒ ගාථාව තමයි පින්වත්නි අපි මෙහි මුලින්ම දැක්කුවේ. ඒ තේරුම මතක් කරගත්තත් එහෙම යන්තම් වචන පුංචි ශිල්පයක් වුණත් යහපත්මයි. මොකද බලන්න මේ කොරා එළුබෙටි ගහලා සතර දිසාවෙන් ගම් සතරක් දිනා ගත්තා කියන ඒ ප්‍රකාශය කරනවා. අවසානයේදී බුදු පියාණන් වහන්සේ මේ පූර්වාපර සඳින් ජලපනවා. එදා පින්වත්නි ඒ කොර මිනිසා තමයි දැන් මේ හංසයාව ඝාතනය කළ භික්ෂුව. ඒ වගේම රජතුමා තමයි ආනන්ද තෙරණුව. අර පණ්ඩිත ඇමතියාණන් දැන් මේ බුදු බවට පත් සිටන මම වේදයි කියලා. මේ විදිහට මේ ජාතක දේශනාව අවසන් වෙනවා. බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව මේ ආකාරයෙන් අවසන් කළා. මේෙන් ලබාගත යුතු ආදර්ශ නම් බොහෝමයි. නිමක් නැතුව අනෙක් කෙනෙකුටත් ඉඩක් නොදී එක දිගට කතා කිරීමේ ආදීනව, ඒ කියන්නේ විශේෂයෙන් මේ කාටත් පීඩාව නන්දමේ අනවශ්‍ය ආකාරයෙන් නිසුදුසු ආකාරයෙන් කතා කිරීමේ ආදීනව මේ ජාතක දේශනාවෙන් මැනවින් දක්වා තිබෙනවා. ඒ වගේම බුදු පියාණන් වහන්සේ කිසිම සත්වයකට හිංසා කරන එක අනුමත කරන්නේ නැහැ. එවැනි ස්වභාවයක බුදු පියාණන් වහන්සේ ඒ ක්‍රියාව ගරහා කළත් එයින් ගත යුතු ආදර්ශයක් පෙන්වා දෙනවා. ශිල්පයක් වුණත් ඒ භික්ෂුන් වහන්සේ හංසයේ ඝාතනය කරන්නට වගේ වැරද්දයකට එදෙවල් මෙහිදී මතු කරලා පෙන්නවා. ශිල්පයක් වුණත් හරි දෙයකට පාවිච්චි කළොත් එයින් ලැබෙන ප්‍රතිඵලය. ඒ නිසා බුදු පියාණන් වහන්සේ ශිල්පයට ගැරහුවේ නැහැ. ශිල්පය භාවිතා කරන ආකාරයට ගර්හා කළා. ඒ නිසා අපි වුණත් මේ ලෝකයේ ජීවත් වෙනකොට ක්‍රියාවන් ප්‍රතික්ෂේප කිරීමක් නොව ඒ ක්‍රියාවන් කරන්නේ කුමන අරමුණකින්ද, කුමන අරමුණක් උදෙසාද කියන කරුණ විමසා බලලා ඒ වැරදි අරමුණ දුරු කරන්නට උත්සාහ ගන්නට මේ ජාතික දේශනාවෙන් හොඳ ආදර්ශයක් ලැබෙනවා. පුජ්‍යලයන් සම්බන්ධනත් එසේමයි. පුජ්‍යලයන් සමගනව වරද සමගයි අපි ගැටිය යුත්තේ. ඒ කියන්නේ මේ වරද තමයි අපි දුරු කළ යුත්තේ. ඉතින් මේ වගේ කරුණ රාශියක් ලැබදෙන බොහොම කල්පනා කරලා දෙයක් ගන්න පුළුවන් උත්තමනීය ජාතක දේශනාවක්. මහා සත්‍යංච සිප්පංච කියන ගුණය ඇති කරගන්න ඕන බෞද්ධයත්වල තියෙන ගුණයත් මනමින් මතු කරලා පෙන්වන ජාතක දේශනාවක්.